ක්‍රිකට් කියන්නේ මහත්වරුන්ගේ ක්‍රීඩාව කිව්වට දැන් එච්චරම මහත්මාගතයක් ඒ තුළ දකින්න ලැබෙන්නේ නැහැනේ. පහුගිය ටිකේ ලංකාවේ ක්‍රිකට් ඇතුළේ වෙච්ච දේවල් නිසා ඒ ගැනත් වැඩි පැහැදීමක් අපේ හිත ඇතුළේ නැහැ. අන්න එහෙම අවුල් පිට ඉන්නකොට මේ කියන්න හදන්නේ ක්‍රිකට් ගැන ආසාවත් හිතේ තියාගෙන ලංකාව ගැන හිතලා හිත අවුල් කරගන්නෙත් නැතුව බලන්න හොඳ නිර්මාණ කීපයක් පිළිබඳව. අංක 1 බොඩි ලයින්. 1932 වසරේ එංගලන්තයේ ඕස්ට්‍රේලියානු අලුබදුන කුසලාන සංචාරය ඇසුරෙන් තමයි මේ කෙටි ටෙලි සීරීස් එක හැදෙන්නේ. බොඩි ලයින් කියන නම හැදෙන්නේ නම් ක්‍රිකට් ටැක්ටික් එකක් නිසා. ඒ තමයි වටේටම ෆීල්ඩර්ස්ලා දාලා වේග පන්දු යවන්නේ පිටියේ මැද කෙටි ඉහළ නගින පන්දුවක් දාන එක. මේ පන්දුව දාන්නේ පිතිකරුවාගේ ශරීරය ඉලක්ක කරගෙන. පිතිකරුවා ඒ විදිහට එන පන්දුවට පිත්තේ යොමද්දි උඩ පන්දුවක් ගන්න තමයි මේ උපක්‍රමය යොදවන්නේ. එවකට ලෝකයේ විශිෂ්ටතම පිතිකරු ඩොන් බ්‍රැඩ්මන් නොමෙල්ල කරන්න තමයි එංගලන්ත කණ්ඩායමේ නායක ඩග්ලස් ජාඩින් මේ බොඩි ලයින් පන්දු යැවීම භාවිතාවට ගත්තේ. ඕස්ට්‍රේලියානු පිතිකරුවන් රැසකට තුවාල සහ ආබාධ උරුම කර දෙමින් එවර අලුබඳුන තරඟාවලිය 4-1 හැටියට ජය ගන්නත් එංගලන්තය සමත් වෙනවා. ඒ ගැන තමයි මේ ඕස්ට්‍රේලියානු ටෙලි සීරීස් එක හැදෙන්නේ. අංක 2 ලගාන්. කවුරුත් දන්නවනේ ඉතින් මේ ගැන. ඉන්දියා සුපිරිනලු අමීර් ඛාන් රඟපාපු හොඳට සල්ලිත් හොයපු ෆිල්ම් එකක්. සුදු පාලකයන් විසින් ගහන අමානුෂික බද්දක් නිසා අපහසුතාවයට පත්වෙන ගැමියෝ පිරිසක් ඒ බද්දෙන් නිදහස් වෙන්නට සුද්දොත් එක්ක ඔට්ටුවකට ක්‍රිකට් ගහන ගේමක් ගැන තමයි මේ කතාවේ තියෙන්නේ. සුද්දෙක් තමයි කොල්ලන්ට ගේම කියලා දෙන්නේ. ගමේ කියලා නෑ ඉතින්. පාවල දෙනවුනුත් ඉන්නවා. එවලේ හොයාගන්න මැජික් කාර්යයක් ඉන්නවා. ලංකාවෙත් මේ විදිහට ෆිල්ම් එකක් හැදුවා. ඒ ෆිල්ම් එකත් අපි මේ ලයිස්තුවේ අවසානයේට එකතු කරලා තියෙනවා. අංක 3 සචින් A Billion Dreams. ශ්‍රේෂ්ඨ දකුණත් පිතිකරු සචින් ටෙන්ඩුල්කර් ගැන බොලිවුඩ් වලින් ෆිල්ම් එකක් නොහැදුනොත් ඉතින් ඒක ලෝක පුදුමයක් වෙන්නට ඕනේ. ක්‍රිකට් කියන ඉන්දියා ආගමේ දෙවියා තමයි සචින් කියන්නේ. ඉතින් සචින් ගැන හදපු මේ ෆිල්ම් එක ගැනත් නොකියාම බෑ. මේක වාර්තාමය චිත්‍රපටයක් වගේම චරිතාපදාන ගතියකුත් දකින්න ලැබෙන ෆිල්ම් එකක්. ටෙන්ඩුල්කර් ගැන මෙතෙක් නොදැන හිටි කතා ටිකකුත් මේ ෆිල්ම් එක හරහා එළියට එනවා. අංක 4 MS ධෝනි The Untold Story. ඉන්දියා වැඩිම ලෝක කුසලාන ජයග්‍රහණ කන්දකට ගෙනියපු නායක මහේන්ද්‍ර සිං ධෝනි ගැනත් තියෙනවා ෆිල්ම් එකක්. දුෂ්කර ගමනකින් ලෝකේ ප්‍රබල කඩුලු රකින්නෙක් මැදපෙළ පිතිකරුවෙක් නායකයෙක් විදියට ධෝනි ආපු දුර හිතාගන්නටත් අමාරු. මේ වෙද්දි වැඩිම ආදායම් ලබන ක්‍රිකට් ක්‍රීඩකයන් අතර දෙවනියට ඉන්න ධෝනිගේ චරිතයට රඟපාන්නේ සුශාන්ත් රාජ්පුට්. මේ චිත්‍රපටයේ 2016 අවුරුද්දේ වැඩිම ආදායම් ලබන බොලිවුඩ් චිත්‍රපට අතරටත් එක් වෙන්න සමත් වුණා. අංක 5 Fire in Babylon. මේක ඉතින් බ්‍රිතාන්‍ය වාර්තාමය ක්‍රිකට් චිත්‍රපටයක්. මේකේ නළුව කවුද කියලා හොයාගෙන ගියොත් දකින්න ඉන්නේ දන්න කියන ඒත් වයසක පුද්ගලයෝ ටිකක්. Vivian Richards, Michael Holden, Derek Murray, Clive Lloyd, Andy Roberts, Joel Garner වගේ කට්ටිය තමයි මේ ෆිල්ම් එකේ ඉන්නේ. මේක කතා කරන්නේ 70-80 කාලේ ලෝකෙ හොල්ලපු බටහිර ඉන්දියා කොදෙව් කණ්ඩායම ගැන. අංක 6 Inside Edge. Inside Edge කියන්නේ ඉතාම මෑත භාගයේදී විකාශය වීම ආරම්භපු ඉන්දියානු වෙබ් ටීවී සීරීස් එකක්. 2020 ලීග් එකකට ක්‍රීඩා කරන මුම්බායි මෙවරික්ස් කියන ක්‍රිකට් කණ්ඩායම මූලික කරගෙන හැදිලා තියෙන මේ කතාවේදී ක්‍රිකට් ක්‍රීඩාව ගැන වගේම ක්‍රිකට් ක්‍රීඩාවට පිටින් ඉඳගෙන ක්‍රීඩාව හසුරවන බලවේග ගැනත් ප්‍රේක්ෂක අවධානය යොමු කරවනවා. විවේක් ඔබරෝයි සහ රීජා චඩ්ඩා මෙම මාලා නාටකය සඳහා රංගනයෙන් දායක වෙනවා. අංක 7 Backyard Dashes. නගී කියන චරිතයගෙත් එයාගේ මිතුරු කැලගෙත් සතියන්ත අවස්ථරු ගත වෙන්නේ වත්ත පිටිපස්සේ බීර බොමින් සහ ක්‍රිකට් ක්‍රීඩා කරමින්. මේ අතරවාරයේදී ඩගීලගේ වැඩපොලේ අලුත් බොස් කෙනෙක් ඔහුගේ අසල්වැසි නිවසේ පදිංචියට එනවා. මේ ලොක්ක ගැන ඩගී සහ යාළුවන්ගේ හිතේ එච්චර මනාපයක් නැහැ. මොකද මේ ලොක්කගේ තීරණයක් නිසා මෙයාලගේ යාළුවෙක්ට වැඩපොලේ නිවත් වෙන්න සිද්ධ වෙනවා. දවසක් ඩගීලා ක්‍රිකට් ගහද්දී විසුණු බෝලයක් වැදිලා අසල්වැසි බොසාගේ සුරතල් බලලා මේ යනවා. ඌ මේ යන්නේ බාබකියු මැෂිමකට වැදලා අලු වීමෙන්. මේ සිදුවීමත් එක්ක ඩගීලත් බොසත් කියන දෙපාර්ශවයේ තවත් විරසක වෙනවා. අවසානයේදී බලල් සුරතලාගේ අලු සහිත බඳුන වෙනුවෙන් ඩගීලත් බොස්ගේ ටීම් එකත් මැච් එකක් ගැහිම දක්වා මේ තත්ත්වය දුර දිග යනවා. අංක 8 1983. මේක මලයාලම් ක්‍රිකට් චිත්‍රපටයක්. 1983 අවුරුද්දේ තමයි ඉන්දියාව මුල්වරට ක්‍රිකට් ලෝක කුසලානේ ජයග්‍රහණය කරන්නේ. ඒ ජයග්‍රහණත් එක්ක ක්‍රිකට් ක්‍රීඩාව උම්මාදයක් වෙලා රට පුරාම පැතිරෙනවා. රමේෂන් කියන්නේ මේ ලෝක කුසලාන ජය රූපවාහිනියෙන් බලපු ගමේ හිටපු පොඩි කොල්ලෙක්. මිනිහටත් මේ ක්‍රිකට් අසනීපේ හැදෙනවා. හොඳ වෙන්නේ නැති වෙන්නම හැදෙනවා. ඒ නිසා පොඩි කාලේ ඉඳන් තරුණෙක් වෙනකනුත් තාත්තා කෙනෙක් වුණාට පස්සෙත් රමේෂන්ගේ ක්‍රිකට් හීනයට වෙන දේවල් මුල ඉඳන් අග වෙනකල් අපේ දෑස් ඉවත් කරගන්න නොදී ගලාගෙන යන මේ ක්‍රිකට් කතාවත් නොබලා ඉන්න එපා. මලයාලම් සුපර් ස්ටාර් නෙවින් පෞලි ඇතුළු නිතර දකින සෙට් එකක් එක්ක සචිනුත් මේ චිත්‍රපටයේ රඟපානවා. අංක 9 සිංහාවලෝකනය. තිලකරන්න ඩිල්ෂාන් එහෙම රඟපාපු මේ චිත්‍රපටය ටිකක් විතර අභව්‍ය සීන් පිරිච්ච ලගාන් ෆිල්ම් එකේ කොපියක් කියලා හොඳට පේන ෆිල්ම් එකක්. චිත්‍රපටය ටිකක් අවුල් වුණාට හිටපු නළු නිලියෝ නිසා වැඩේ ටිකක් නැගලා ගියා. ප්‍රධාන චරිත දෙක රඟපාන්නේ ගායක යුවලක්. ඒ තමයි රයිනි චාරුකා ගුණතිලක එක්ක රැප් ගායකයෙක් වෙච්ච ඩෙලෝන්. වැඩේ එච්චරම ගොඩ ගියේ නැති වුණත් ලංකාවට දෙන ක්‍රිකට් පැත්තට බර ෆිල්ම් එකක් විදියට මේකත් බලන එක හොඳයි. ඔන්න ඉතින් ක්‍රිකට් වලට කැමති ඔයාලට පුළුවන් මේ ෆිල්ම් හොයාගෙන බලන්න. ගොඩක් ඒවා YouTube එක හරහා නරඹන්නත් ඔයාට පුළුවන්. ඉතින් මේ ෆිල්ම්ස් බලලා නැති අයට දැනගන්නත් එක්ක මේ වීඩියෝට thumbs up කරන්නත් share කරන්නත් අමතක කරන්න එපා. ඔයා තවමත් අපේ YouTube channel එකට subscribe කරලා නැතිනම් මේ වීඩියෝට පහතින් තිබෙන රතු පාට subscribe button එක click කරලා ඔයාට පුළුවන් අපේ YouTube channel එකට subscribe කරන්න. එතකොට මේ වගේ වීඩියෝ ඔයාට හැමදාමත් බලන්න පුළුවන්. අයිතලුත් වීඩියෝකින් හමු වෙනතුරු ඔයාට සුබ දවසක්.